සියලු දෙනාම අයබෝන් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. අද මම අරගෙන ආවේ සෙනරත් පරණවිතාන මහතා විතරක් දුටු අන්තරාලීන ලිපි පිළිබඳ වටිනා තොරතුරු කිහිපයක්. අපි මුලින්ම බලමු මොනවාද මේ අන්තරාලීන ලිපි කියන්නේ කියලා. ශිලා ලිපි කියවන විට ඒවයි අක්ෂර ලියා ඇති පේලි වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම මූලික වශයෙන් සිදු වෙනවා. ඒ අනුව පළමු පේලිය දෙවන පේලිය ලෙස මෙම අක්ෂර පේලි හඳුනා ගන්න ලබනවා. මෙය පේලි අතර ඉතා සූක්ෂම ආකාරයෙන් සුළු ඉඩ ප්‍රමාණයක ලියන ලද ලිපි වර්ගයකට තමයි අන්තරාලීන ලිපි කියලා සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ. අන්තරාලීන ලිපි හඳුනා ගැනීමට හැකිවන්නේ ලිපි කිහිපයක පමණයි. ඒ අතර හතරවෙනි මිහිඳුරජුගේ අභේගිරි විහාර ලිපිය, හතරවෙනි මිහිඳුරජුගේ වෙස්සගිරිය පුවරු ලිපිය, රම්බාව පුවරු ලිපිය, හතරවෙනි මිහිඳුරජුගේ මැදිරිගිරි පුවරු ලිපිය, මයිලගස්තොට ටැම් ලිපිය, මැදිරිගිරිය පුවරු ලිපිය, දොළොස්වන උදේරජුගේ පණ්ඩුවස්නුවර බෝමලුවසල ශිලාලේඛනය ආදිය මගින් මෙම අන්තරාලීන ලිපි හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. මෙම අන්තරාලීන ලිපි මගින් සෙනරත් පරණවිතාන මහතා වර්තමානයේ දැකීමට නොහැකි නමුත් අතීතයේ සඳහන් වන ග්‍රන්ථ රාශියක් පිළිබඳ තොරතුරු ලොවට හෙළි කරා. ඒ අතර රෝම රාජ වෘතාන්තය, මාක රාජ වෘතාන්තය, යවන රාජ වෘතාන්තය, ස්වර්ණපුර වංශය, රාජවංශ පුස්තකය, පරම්පරා පුස්තකය වැනි ග්‍රන්ථ රාශියක් අන්තර්ගත වෙනවා. අන්තරාලීන ලිපි සෙල්ලිපිවල පේලි අතර ලිවීමට හේතුව ලෙස සෙනරත් පරණවිතාන මහතා දක්වන්නේ රාජ නියෝග ආකාරයට ලියා ඇති බවයි. රජු විසින් නියෝග කරන නිසා මෙම සෙල්ලිපි අතර මෙම අන්තරාලීන ලිපි ඉතා සූක්ෂම ලියා තැබූ බව සෙනරත් පරණවිතාන මහතා පවසනවා. ඉතිහාසඥයෙකු ලෙසත් භාෂා ගණනාවක් ප්‍රගුණ කළ මහා භාෂා විශාරදයෙකු ලෙසත් පරණවිතාන මහතා සතු අද්විතීය පෞරුෂය නිසා මුලදී බොහෝ දෙනා මේ පිළිබඳ ප්‍රශ්න කරන්නට පසුබට වුණා. නමුත් අන්තරාලීන ලිපි සම්බන්ධයෙන් ඒතුමා විසින් පොත් ගණනාවක් රචනා කිරීම නිසා විවිධ විද්වතුන් මේ සඳහා විවේචන එල්ල කිරීමට පටන් ගත්තා. මෙම අන්තරාලීන ලිපි පිළිබඳ විවේචනය කළ විද්වතුන් අතර මාටින් වික්‍රමසිංහ මහතා, මහාචාර්ය R.A.L.H. ගුණවර්ධන මහතා, මහාචාර්ය P.E.E. ප්‍රනාන්දු මහතා වැනි විද්වතුන් සිටියා. අද අපේ වීඩියෝ එක හරහා ඔයාලට සෙනරත් පරණවිතාන මහතා දුටු අන්තරාලීන ලිපි පිළිබඳව කෙටි අදහසක් ගෙනාවා. අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට සෙනරත් පරණවිතාන මහතා මේ අන්තරාලීන ලිපි මගින් ලංකාවට හෙළි කළ කරුණු මොනවාද, ඒ වාට එල්ල වූ විවේචන මොනවාද, ඒ වගේම තමයි මේ අන්තරාලීන ලිපි පේලි අතර විතරක්මද තිබ්බේ, මෙම අන්තරාලීන ලිපි අනෙක් කිසිදු විද්වතෙකුට දැකීමට නොහැකි වෙන්නේ ඇයි යන ප්‍රශ්න රැසකට පිළිතුරු ඊළඟ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්න, පහලින් comment කරන්න අමතක කරන්න එපා.